හැලෝ එවරිවන් ඔයාලට කොහමද ඔයාලා හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා අදත් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනලා තියෙන්නේ ඩේ බ්ලොග් එකක් අද ටිකක් බිසි ඩේ එකක් අද මේ දවස මම කොහොමද ගත කරේ කියලා එහෙනම් මේ වීඩියෝ එකෙන් බලමු දැන් අපේ අම්මා රිලැක්ස් එකේ හිටපු කාලේ ඉවරයි මොකද අපේ ගෙදරට සාරාවිල්ල ඉන්න නිසා මේ දවස්වල අම්මට වැඩ වැඩි අම්ම උදේට නැගිටින්නෙත් අපේ සාර බබාගේ හොදන්න තියෙන ඇඳුම් බකට් දෙකත් එක්ක අද මටයි අම්මටයි ගමනක් යන්න තියෙනවා උදෙන්ම ගමන යන්න ඕනේ නිසා මම හිතුවා උදේට ඉක්මනටම හදාගන්න පුළුවන් විදිහ කෑමක් හදන්න ඕනේ කියලා ඒ නිසා මම එග් නූඩ්ල්ස් එක හදාගන්න යන්නේ මම මේ නූඩ්ල්ස් එක සාමාන්‍යයෙන් හදන විදිහට තමයි හදන්නේ මේක මම රෙසිපි එක ඔයාලට අද ගෙනාවේ නෑ මම අද දෙවෙනි බැත නූඩ්ල්ස් එකෙන් තමයි අද නූඩ්ල්ස් එක හදාගන්නේ හරි දැන් බ්‍රෙක්ෆාස්ට් එකත් ලෑස්ති දැන් මං යන්නේ කෑමේ කාරන් ලෑස්ති වෙන්න හරි දැන් මම ලෑස්ති වෙලා ඉවරයි මම දැන් යන්නේ බෑන්ස් මහන්න රෙදි වගයක් අරගෙන එන්න මයි හස්බන්ඩුයි තමයි යන්න හිටියේ මේ දවස් ටිකේ යාට වැඩ වැඩි නිසා මම අම්මත් එක්ක යන්න යන්නේ එහෙනම් ඔයාලත් එන්න මාත් එක්ක රෙදි ගන්න යා දැන් මායි අම්මයි වීල් එකේ යන ගමන් මෙතනින් තමයි මම අද රෙදි ගන්න යන්නේ බෑන්ඩ්ස් මහන්න මෙතනදී අපට රෙදි තොගමිලට අරගන්න පුළුවන් මෙතන තියෙන්නේ ගාමන්ට් වලින් කපලා ඉවත් කරන කට් පීස් අපට ලොකු කෑලි හොයාගන්න මෙතන බෑ බෑන්ඩ්ස් හදන්න ඒ වගේ මල් හදන්න ඒ වගේ පොඩි පොඩි දේවල් වලට ගන්න මෙතනින් අරගන්න පුළුවන් අපට මේ වගේ තොගමිලට දෙන තැන් වලින් අපට රෙදි ගත්තොත් බෑන්ඩ්ස් වලින් තව අපට ලොකු ආදායමක් අරගන්න පුළුවන් මේ තියන්නේ මම ගත්ත රෙදි ටික මම අවශ්‍ය කරන රෙදි ටික ඔක්කොම තෝරලා එක බෑග්කට දැම්මොත් එතන කිලෝ ගානට තමයි යාලා අපට බඩු දෙන්නේ. ඒ අතරේ අපේ අම්මා ඒ ගෙදරින් මල් පැලයකුත් තිල්ලගෙන දැන් අපි යන්නේ අපේ අම්මගේ යාළුවෙක්ගේ ගෙදරට. අපි රෙදි ගන්න ගිය ගෙවල් ගාමු තමයි යාලා ගෙදරට තියෙන්නේ. දැන් ටිකක් ඉහටත් ගිහින් එමු කියලා අම්මා කිව්වා. දැන් එහෙ යන ගම. අස්සලාමු අලයිකුම්. ඒ ගිහිලා ටිකක් වෙලා ඉඳලා බීමෙහෙම බීලා ටික වෙලාවකින් අපි පිටත් වුණා කොහෙද ගෙදර යන්නේ කියලා බලාගෙන හිටියේ මොකද කිව්වොත් රෙදි අලුතෙන් ගත්තොත් හැමදාම මෙහෙමයි ගිහිල්ලා මහානකන් ඉවසILLක් නැහැ ගියේ ගමන් වශකත් දාලා බෝල්ස් ටික මහන්න ගත්තා මේ සරේ වැඩියෙන් ඉල්ලලා තිබ්බේ නෝමල් බූල් බෑන්ඩ්ස් යනවා කියලා ඒව ඉල්ලලා තිබ්බා ඒ නිසා මම ඒව තමයි මහන්න යන්නේ හරි දැන් මම ඔක්කොම ටික කපාගෙන ඉවරයි. දැන් ඉතින් මහන්න තමයි පටන් ගන්න යන්නේ. මම හිතුවා අද රෑට පීට්සා හදන්න ඕනේ කියලා. මම මේකේ රෙසිපි එකත් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් යන් ඩෝ එක අනලා තියන්න. මේ ඩෝ එක ගොඩක් වෙලා තියෙන්න ඕනේ නැහැ. පැය භාගයක් විනාඩි 45ක් තිබ්බොත් හොඳට මැතිය. ඒ විදිහට තමයි මම හදන්නේ. මම ඉස්සලාම වතුර කෝප්පයකට සීනි මේස හැන්දක් එකතු කරලා හොඳට දිය කරනවා. වතුර මද උණුසුම් වතුර වෙන්න ඕනේ. දැන් මේකට ඊස්ට් මේස හැන්දකුත් එකතු කරලා හොඳට මික්ස් කරනවා
එක පාටම ඊස්ට් එක පිටියකට එකතු කරගන්න එපා මොකද කිව්වත් අපි ගන්න ඊස්ට් එක හොඳයිද නරකයිද කියලා හොයාගන්න පුළුවන් මේ විදිහට තමයි හොඳට මේ විදිහට පිපුණොත් තමයි ඊස්ට් එක හොඳයි කියලා අපි හොයාගන්න පුළුවන් ඊස්ට් එක ඇක්ටිවේට් වුණාට පස්සේ බෝල් එකකට පාම් පිටි කෝප්ප 3ක් එකතු කරගන්නවා දැන් මේකට අවශ්‍ය පමණ ලුණු එකතු කරගන්නවා පිටිවලට හොඳට ලුණු ටික තැවරෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න නැත්නම් තනින් තන ලුණු හැපෙන්න පුළුවන් දැන් මම මේකට බටර් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා පුරපු හැඳි දෙකක් එකතු කරගන්න රස වැඩි වෙන්න තව හැඳකුත් එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ දැන් මේ පිටියකටම බිත්තරයකුත් කඩලා දාගන්න මේක අවශ්‍යම නැහැ ඔයාලට තියෙනවා නම් ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකකුත් එකතු කරගන්න එහෙනම් ඩෝ එකේ බන් එකේ ජරක් ස්වීට් ගතියක් එයි මිල්ක් ගතියක් එන නිසා දැන් මේක හොඳට අති මික්ස් කරගන්න දැන් ඇක්ටිවේට් වෙන්න තියපු ඊස්ට් එක ටිකෙන් ටික එකතු කරලා මේක අනා ගන්න මම ටිකක් වැඩියෙන් එකතු කරගන්නවා එක පාට ඔයාලා එහෙම එකතු කරගන්න එපා ටිකෙන් ටික එකතු කරාන්න එක වෙලාවකට වතුර වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් ඒ නිසා ඩෝ එක අනා ගන්න වතුර ගතිය මදි නම් නිකන් ඇල් වතුර ටිකක් එකතු කරගන්න ඒක ප්‍රශ්නයක් නෑ මම ඩෝ එක අනාගන්නේ චුට්ටක් තෙත ගතියට එන්න ඇලෙන ගතියට එන්න එහෙම આવත් ඉක්මනටම හොඳට පිම්බිලා එනවා ඩෝ එක මට මේක පැය භාගයකින් විනාඩි 45කින් විතර හොඳට පිම්බිලා එනවා මේ ඩෝ එක මෙහෙම ඇනුවොත් මේක ගොඩක් වෙලා අනන්න ඕනේ නැහැ දැන් වර්ක් ඒරියා එකකට පිටි ටිකක් එකතු කරලා ඩෝ එක තියලා ටිකක් වෙලා ටිකක් අනාගන්න බලන්න මේ වගේ ඇලෙන්න ඕනේ මේ පීට්සා හදන හරිම රෙසිපි එක නෙමෙයි මම හදන විදිය තමයි මේක මම ගොඩක් විදිහවල වලට හදලා බලලා තියෙනවා මට මේක බෙස්ට් කියලා දැනුන නිසා තමයි මම මේ විදියට හදන්නේ දැන් මේක ගොඩක් කියලා අනා ගන්න ඕනේ නැහැ විනාඩියක් අනා ගත්තොත් හොඳටම ඇති ඒකත් අද කර කර අනා ගන්න ඕනේ නැහැ මේ විදිහට නෝමලි අනා ගත්තොත් ඇති හරි දැන් මම ඩෝ එක අනාගෙන ඉවරයි ඩෝ එක එකතු කරගන්න බෝල් එකට මම බටර් ටිකක් ඇප්ලයි කරගන්නවා පොල් තෙල් උනත් ගාගත්තට ප්‍රශ්නයක් නැහැ දැන් මේ ඩෝ එක මේ බෝල් එකට එකතු කරගන්නවා එකතු කරගෙන උරිනුත් ටිකක් බටර් ඇප්ලයි කරගන්නවා දැන් මේ ඩෝ එක චෙත රෙදි කෑල්ලකින් විනාඩි 30ත් 45ක් අතර කාලයක් වහලා තියෙනවා ඩෝ එක පිපෙන අතරේ මම දැන් පීට්සා එක උඩට දාන කරි එක හදාගන්න යන්නේ මම මෙතන කටුත් එක තියෙන චිකන් තමයි අරගෙන තියෙන්නේ උනාට මේකට ගොඩක් හරි බෝන්ලස් චිකන් දැන් බාජන් එකට වතුර ටිකක් එකතු කරලා ඒකට චිකන් එකයි ලුණු ටිකුයි ගම්මිරිස් ටිකුයි එකතු කරලා හොඳට තඹ ගන්න. ඒ දෙක විතර එකතු කරගන්න ඕනේ වෙන මොනවත් එකතු කරගන්න එපා. මේ පීට්සා එකට මම චීස් එහෙම එකතු කරගන්න. ගෙදර තියෙන බඩු වලින් ඒ වෙලාවටම හදා ගන්න පුළුවන් විදිහේ පීට්සා එකක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. චීස් දාලා හදන පීට්සා එකට වඩා අපේ ගෙදර ගොඩක් ආසයි මේ පීට්සා එක කන්න. चिकन हट तेम पे चिकेन वेनम बाजन वेंकर मम मे पीजा चिकेन क्यूब मन इकत इकतर गोड़ा रसाई इवन मम इकत तीसा दें मे वतरेम मम हट हिंदवा पेस्ट का
ඒ අතරේ අපේ ඩෝ එකත් ලෑස්ති වෙලා මේ බලන්න කොච්චර හොඳට පිපිලි ඇවිල්ලා තියෙනවද කියලා. අපි කරි එක හදා ගන්නකම් ඒක හැමම තිබුණ දෙන් දැන් මේ චිකන් එක තඹගත් චිකන් එක පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න මේ විදිහට. දැන් චිකන් ටික මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපාගෙන මේකට මිරිස් කුඩු තේ හැන්දක් අවශ්‍ය පමණ ලුණු ගම්මිරිස් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේකට අවශ්‍ය නම් ඔයාලට සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. දැන් මම මික්ස් කරගත්තු චිකන් ටික බදගන්න යන්නේ. චිකන් එක ගැඹුරු තෙලේ බදගන්න. එහෙනම් හොඳ ක්‍රිස්පියට චිකන් ටික හදාගන්න පුළුවන් අපට. තෙල් එක රත් වුණාට පස්සේ මම චිකන් ටික එකතු කරගන්නවා. මේ විදිහට චිකන් ඔක්කොම ටික බැද ගන්නවා. දැන් පීස්සා එකේ ඩෙවල් එක හදා ගන්න යන්නේ. ඒකට තක්කලි ගෙඩියක්, ලුණු ගෙඩියක්, අල ගෙඩියක්, අමු මිරිස් ගෙඩියක් ඔක්කොම පොඩි පොඩි කෑලි වලට මම කපා ගන්නවා. දැන් අම්මම අර චිකන් එක තඹගත්තු වතුර එක හිඳවගෙන චිකන් ස්ටොක් එක දැන් පේස්ට් එකක් විදිහට හදාගෙන තියෙන්නේ. දැන් ඒකට ඔයිල් ටිකක් එකතු කරලා හොඳට හීට් කරනවා. मेतरदी चिकन क्यूब उन्ना पुलवा मे स्टोकट दिन तेल रत्न दीला अल टीका टीका बदगा पीजा बेक करादी अल टीका बेकन सा टीका वेला बेदगा चुंदट मैती हम तमेन अद अपे गेवलगा तीन ग्रउंड के म्यूजिकल शो एक सौंड तम आलिए දැන් අල ටික ටිකක් බෙදනට පස්සේ මේකට මාළු මිරිස් ලුණු ටිකත් එකතු කරලා හොඳට ටෙම්පරාද කර ගන්නවා. තක්කලි ටික අන්තිමට එකතු කරගන්නේ නැත්තම් හොඳටම ජීසි ගැටියක් එන නිසා ඩෙවල් එකේ. දැන් මේකට අවශ්‍ය ප්‍රමාණය ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස් එකතු කර ගන්නවා. දැන් මසාලා ටික ඔක්කොම එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. දැන් ඒත් එක්කම තක්කාලි ටිකත් එකතු කරගෙන ලිප ඔෆ් කරගන්න. දැන් ගෑස් එක ඔෆ් කරගත්තට පස්සේ චිකන් ටික එකතු කරලා මේකටම මික්ස් කරගන්න. මම දැන් මේ ඩෙවල් එක වෙන බෝල් එකට ට්‍රාන්ස්ෆර් කර ගන්නවා. දැන් මේ ඩෙවල් එක හොඳට නිවෙන්න දෙන්න. ඒ අතරේ අපේ බන්ඩෝ එකත් ලැස්ති වෙලා තියෙන්නේ. දැන් අතර ටිකක් බට ඇප්ලයි කරගෙන මේක ඩෝ එක එකට එකතු කරගන්න. මේක ඉක්මනට ඇලෙන්න බලන නිසා තමයි බට එකතු කරගන්න කියන්නේ. දැන් ඩෙවල් එක හොඳට නිවුනට පස්සේ මේකට අවශ්‍ය පමණ සෝස් එකතු කරගන්නවා. නියුනට පස්සේ තමයි සෝස් එක එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම බිත්තර දෙකකුත් එකතු කරගන්නවා. එකතු කරලා හොඳට මික්ස් කරගන්න. දැන් ඩෙවල් එකත් එක්ක බිත්තරයි සෝසුයි.
මේ වෙලාවේදී රස අණුව ලුණුත් එකතු කරගන්න. හරි දැන් අපේ පීට්සා ඩෙවල් එක ලෑස්ති. මම එයා ෆ්‍රයර් එකේ තමයි පීට්සා එක හදාගන්න යන්නේ. මම දැන් පීට්සා පෑන් එකකට බටර් ටිකක් ඇප්ලයි කරගන්නවා මේ විදිහට. දැන් ඩෝ එකෙන් ටිකක් අරන් පීට්සා පෑන් එකට හොඳට තවර ගන්නවා. දැන් අතර බටර් ටිකක් ඇප්ලයි කරගෙන හොඳට මේක පැතිලි කරගන්න. අපිට මේ ඩෝ එක ඉක්මනටම පැතිලි කරගන්න ලේසි. හරි දැන් ඩෝ එක උඩට අපි හදාගත්ත ඩෙවල් එක තවර ගන්නවා. මේ ඩෝ එකට ආයේ කෙචප් එහෙම ඇප්ලයි කරගන්න අවශ්‍ය නැහැ. මේ විදිහටම හදාගන්න ගොඩක් රසයි. හරි දැන් මම මේක බේක් කරගන්න යන්නේ. මම ඇතුළ ස්ටෑන්ඩ් එකක් තියලා ඒක උඩින් තමයි ට්‍රේ එක තියාගන්නේ. එයා ෆ්‍රයි එකේම දාලා තියෙනවා කොච්චර වෙලාවක්ද චිකන් මාළු ඒ වගේ දේවල් බේක් කරන්න ඕනේ කියලා. පීට්සා එක විනාඩි 10ත් 12ත් අතර සෙල්සියස් අංශක 200යි 220 අතර තියන්න කියලා තියෙනවා. මම දැන් ඒක තියා ගන්නවා. දැන් අපේ පීට්සා එක ලෑස්ති වෙන ගම දැන් අපේ පීට්සා එක ලෑස්ති වෙලා තියෙන්නේ. දැන් මේක බාගමු. බලන්න කොච්චර සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවද කියලා. මම දැන් පීට්සා එක උඩට සෝස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් පීට්සා කටයකින් කෑලි කෑලි වලට මේක කපා ගන්නවා. ඇත්තටම ඔයාලත් හදලා බලන්න ගොඩක් රසයි. ට්‍රයි කරලා බලලා මට කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. මේක හදාගන්න ගොඩක් ලේසි. ඒ වගේම ලොකු වියදමක් නැතුව ගෙදර තියෙන බඩු වලින්ම මේ පීට්සා එක හදාගන්නත් පුළුවන්. අපේ ගෙදර හැම වෙලේම වගේ මේ පීට්සා එක හදනවා. හස්බන්ඩ් ආවට පස්සේ ඩිනර් එකත් අරන් ඉවර වෙලා අපි මිදුලට ගියා මියුසිකල් ෂෝ එක බලන්න. අපේ ගේ පිටිපස්සට හොඳට පේනවා මියුසිකල් ෂෝ එක. මයි හස්බන්ඩ් ගොඩක් වෙලා ඉඳගෙන බලාගෙන හිටියා. මෙහෙම තමයි මගේ දවස ගෙවුනේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා හිතනවා. මේ වගේ වීඩියෝස් තව තව බලන්න නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් එන්න, පරිස්සමින් ඉන්න.